කාබනික පොහොර වලට වැඩි අගයක් ඇවිත් ඇති යුගයක බයෝ කාබන් කාබනික පොහොර කැට පසේ ජීවය පවත්වා ගන්නට හොඳ නිර්මාණයක්. බයෝ කාබන් කියන කාබනික කැට පොහොරක නිෂ්පාදනය ආරම්භ වෙන්නේ 2016 වර්ෂයේ ජනවාරි මාසයේ ඉඳන්. ඒතර මෙම බයෝ සිස්ටම් ටෙක්නොලොජිස් ලිමිටඩ් කියන ආයතනයේ බිහි වෙන්නේ එම අවුරුදු ජනවාරි මාසයේ 26 වෙනි දින. ඊට කලින් අවුරුදු 25ක් විතර පේරාදෙණිය විශ්වවිද්‍යාලයත් එක්ක පරීක්ෂණ ගණනාවක් සිද්ධ වෙලා තිබ්බා ලංකාවේ කෘෂිකාර්මික වගාබිම් වල පසට මොකද වෙලා තියෙන්නේ කියන එක. ඒකත් එක්ක සමගාමීව පැවතිච්ච තවත් පරීක්ෂණ ගණනාවක එකතුවක් විදිහට තමයි අවසානයේ බයෝ කාබන් කියන නිෂ්පාදනය බිහිකරන හැකියාවක් ලැබෙන්නේ. අපි මූලිකවම මේකෙන් බලාපොරොත්තු වෙන්නේ පසේ තියෙන කාබනික ද්‍රව්‍ය ප්‍රමාණය තිරසාරව පවත්ව ගන්න එක. අවම වශයෙන් කන්න 3ක් 4ක් අතර ප්‍රමාණයක් අපේ කාබනික පොහොර කැටයක් පසේ රඳවා ගැනීම හැකියාව තියෙනවා. ඒ හේතුව හින්දා මේ පොහොර කැටය පසේ සුද්ධ ජීවි ගහණය වර්ධනය කර ගැනීමට සහ වෙනත් පෝෂක ද්‍රව්‍ය වැඩි කාලයක් පසේ රඳවලා ගසට අවශ්‍ය වේලාවදී නිකුත් කළ දෙන එකට ගොඩාක්ම වැදගත් වෙනවා. ඒ හේතුව හින්දා දැනට මේ වෙනකන් අවුරුදු 5කට වැඩි අධික කාලයක් බයෝ කාබන් කියන නිෂ්පාදනයේ ඉතා සාර්ථකව වෙළඳපොළේ ගොවි මහතුන් අතර ප්‍රචලිත වෙලා පවතිනවා. එතකොට මේක නිෂ්පාදනයට මූලිකවම අපිට ඕනම කාබනික ද්‍රව්‍යයක් පුළුවන් භාවිතයට ගන්න. නිෂ්පාදනයේ මූලික අධිරය සාමාන්‍ය කොම්පෝස්ට් නිෂ්පාදනය හා සමානයි. හැබැයි අපේ කොම්පෝස්ට් නිෂ්පාදනයේදී මුලදීම අපි අඟුරු භාවිතා කරලා අපි කොම්පෝස්ට් නිෂ්පාදනයේදී එළියට යන නයිට්‍රජන් ප්‍රමාණය තවටත් දොරටත් කොම්පෝස්ට් වලට රඳවා ගන්න උත්සාහ කරනවා අපේ තියෙන කොම්පෝස්ට් යාඩ් වල. ඊට අමතරව කුඩා පළාත් පාලන ආයතන වල විශාල කොම්පෝස්ට් ප්‍රමාණ තිබ්බා කිසිම කෙනෙක්ගේ අවධානයට ලොක් නොවෙච්ච ඒ තැන් වලට අපි අතන මුලින්ම උදව් කරන්න පටන් ගත්තේ ඒ තැන් වලින් කොම්පෝස්ට් අරගෙන ඒ කොම්පෝස්ට් අගේ එකතු කිරීමෙන් අපිට පසට යොදන්න කිසිම බයක් නැතුව පසට යොදන්න පුළුවන් තත්ත්වයකට පත් කිරීම තමයි අපි කරපු තවත් එක කාර්යයක් වෙන්නේ මේ පොහොර එකත් එක්ක. එතකොට කැටකිරීමට අවශ්‍ය කරන මේ මගේ පසුපසින් පේන සියලුම යන්ත්‍රෝපකරණ අපි ලංකාවේම ඩිසයින් කරලා ලංකාවේම හදපු අපේම නිෂ්පාදන වලින් අපි යන්නේ සියයි සමගමත් එක්ක එකතුලා තමයි දැන් වැඩි දියුණු කිරීමේ වැඩ කටයුතු සියල්ලම කරගෙන යන්නේ. එතකොට ඉදිරි අවුරුදු 20 හෝ ඊටත් වැඩි කාලයක් අනිවාර්යයෙන්ම මේ ප්‍රොඩක්ට් එක තිරසාරව සංවර්ධනය කරගෙන